පපුතේ පුතාල හලත එබබා මේ පාර ඩ්‍රාමවලට එන්න අනිවාරය පශ්න ටිකක් කියනකට පුතාලට එන්න මේ පාර විකෘති හක ගිය අෞුද ද විසි විස්ස දරුවන්ට දික්තල කාල්ගෝලාව පුතාලදසි එක අනිවාරය විකෘති මයෙන්නේ ලබනවෞුදලාමය දරුවන්ට එන්නේ දික්තල කාල්ගොල් එන්ද පුතාලා මේ දෙන නෝට්ට එකයේ පුතා ඩස්කොලටීච් දී ඇති ඇති වෙන්න ඒ ටිකයි හොදට බලාගෙන යන්න අනිවාරය මේ ප්‍රශ්නයට යන පුළුවන් වෙන ප්‍රශ් පත්තරේ පරිවනි ප්‍රශ්න ය තමයි මේ දෙන්න හොද. මේක රචචනය සහ අධ්‍යක්ෂණය සෝමලත්තා සබසිංහ. මේක පුතාරටහන ප රච්නය කෞදදුක. එත ොත් එන්නේ සෝමලත්තා ස සිංහ, අධ්‍යක්ෂණය කෞද ක හවත් සෝමලත්තා සුබසිංහ ්‍රච්නයේ සහ අධ්‍යක්ෂනය කෞදදු කළ හවත් පුතේ සෝමලත්තා සු සිංහ. නිබස මේකේ පල්ලමු මහජන ප්‍රදර්ශනය ති බද කියළහනවා. අසෝදේ දම සෝ දෙකේ නොවම්බර් විසියක්ට. හරි. ඊට පස්සේ ස්ථානය තමයි කොළඹ ලයනැල්වෙන් රංගහල්ල කොළඹ ස්ථානය කොළම ලයනන්හෙන් රංගහල. නාට ශෛලිය නාට ශෛලියල මේක ලෝකධර්ම නාට්‍ය. මේ කතාමොකක්ද පුතාලට කතාව කෙතිෙන් කියන්න කිවොත් මේක කෙටි කරලා කියන්න තවත් කෙටි කරල කියන්න පුළුවන් කියන්. ප්‍රියංගන නැටුමර දක්ෂ මධම පාන්තක පවලුක උසස් පෙළ හදාන ශිෂ්‍යාවක්. ඇගේ කැමැත්ත නර්ථනය පැත්තෙන් උසස් පෙළ හැදැරීමට නමුත් මවගේ බලකිදීම මත ජීවවිද්‍යාව හදාරණ ඇය පළමුුවර විභාගෙන් අසමත් වෙනවා. දෙවිනි වරත් ඇයට රුචි නොවනද දරාගැනීම නොහැකි වුවද තමාතුළ ඇතු ශක්තියට වඩා වැඩි ශක්තියක් උපරිමේයටත් එහාගේ උපරමෙන් යොදවමින් ඇය වෙහෙස මහන්ස වී වෛද්‍ය විද්‍යාට සමත් වෙනවා. මාවගේ බලාපොත්තු ඉෂ්ට සිද්ධ වෙනවා නමුත් ඇයට එහි ස සතතුට විිඳ දරාගන්න බුක්තිවිදිින්න නොහැක් වෙනවා. මක් නිසාදත් අකමැත දෙයක් සදුකිරීමෙන් ඇය ැඩීම ලෙසමානස්ක ියලුත්තාාවට පත්වෙනවා. එකනේ ය මාසකරෝග බෞ් අන්තවර පත්වෙන වන්නේ ඇයිගේ මාවවවිසින් ලංඟාකරදීම රුත් සහදර ලෝකය ඔඩේ අටිකරු කරමින් ඇයට උන්හෙරිතැන් පවාමතකව ගොස් තියෙනවා. අවසාය ඇගේ බලාපොත්තු සුන්නත් දූලි කරමින් මැරණතුර විනිඳවන්න ට පස්තාව සරසා. ගන්නවාසේ ඒ එකෙදී පියංගනීමෙන්ම පියංගනීගේ අම්මයි දෙන්නම. ඒ අම්මගේ තීරණයේ නිසා දෙන්නව විඳවන්න වෙන වගේ මේ පවුලටම බලපාන දැඩි ප්‍රබ්බල ප්‍රශ්නකට මූුණ දෙන්න සිද්ධ වෙනවා. පුතාලගින් අහන ඉල්ංඟ ප්‍රධන ප්‍රශ්න තමයි තේමාව මේ තේමාව කියනෙක ග හැම අෞෘද්ධක වගේ හනවා. තේමාව තමයි නූතන තරඟකාරය අධ්‍යාපන ක්‍රමය හමුුවේ බිඳ වැටෙන.ියවනත්වේ කේදවා්චකය. නූතන තරඟකාරය අධ්‍යාපනක මේ හමුව බිඳ වැටින යවුණත්වේ කේදවාචකය. ඒවගේ මහනවා දෘෂ්ටිය. හරි දුෘෂ්ටිය හැ වුවෝත් තේමාවහන්න තේමාාවවෝත් දුෘෂ්ටිය හන්න අන්නේ වගේ මේද කොඳර බල්ලාගෙන යන්න විවෘතා ආර්ථකය හේතුකොටගෙන අසෝ දශ්කෙන් පසෝ ශ්‍රී ලංකාවේ සමාජයෙන් ්‍රී ලංකාවේ සමාජයේ හොඳේ ශ්‍රී ලංකාවේ සමාජයේ මධධම භාන්තක පවුල්ලක් අතර සිදුවන්නාව ගට්ටනය. තමයි පේක්ෂක අවධානයට රක්කරණ හරන්තියෙන් මොකද විවෘතා ආර්ථකය හේතු කරින් අතු අසුවදර්ශකෙන් පසුව ශ්‍රී ලංකාවේ සමාජයයේෙන් මධ්‍යම පාන්තතික පවුලත් අතර සිද්දුවන්නාව ගට්ටන. එතැන්ටන කල් ලිවරන් ඇති අනිටික පුතාල බලාගන්න එනම් කියල තියනෙ ඒක තවර ම පැහැදි කරලා. එවස ප්‍රධන චරිතගත්තොත් ප්‍රියංගනී ඇතින්න පියංගය කවද බොගලන් පුතාලන් හන ප චාරිත දෙකක්. ප්‍රධාන චරිත දෙකක් පිළිබන්ඳ විස්තරයක් කරන්න එගුලන්ගේ චරිත ලක්ෂ දැ පියංගනි ගන ප්‍රදාාන චරිතයක් ඒ අවිල්ල සහඳ දක්ෂතාවන්ගේ යුත්තු්‍රයා ශී බුද්ධිමත් උසස් ප්‍රශෂ්‍යාවක් සැහල්ල ජීවිතයක් ගතකීම කැමති දීනය ඒ මොක් සහැල්ලුවේයි ඒය සෞන්දරන කැමති සහෞන්දර්රය කරන දරුව කොහොමත් සැහල්ලුයි තමයි. නර්තයට දැඩ කැමැත දැක්වූද උසස් පේට ජීවිද්‍යා තෝරාගන්න ල බන්නේ මවගේ බලපැෑමත. ෛදධවරයක් කිරීමට මවගේ දැඩි කැමැත්තට ඉඩදීම සඳහාය ඇය කොපමනනාකමැතිවද මවටද කිසිදු වචනයන් නොකයා උපේක්ෂාව ඳ දරාගන්න අයුරු නාට්‍ය පුරාවටම දිවේ අර කිව් අපි වැඩි හිතයන්ගේ සා අපේක්ෂාවන් ශක්ෂාත් කරගන්න බාල පරපුර අපි නැතන්දවා දරුවන් අපි බිලිගන්න ආකාරය තමයි මේකින් කියන්නේ ඉවාසිල්ල ප්‍රාන චරිතය තවචර්තියකොත් හිල්. එඇන පියංගලගේ මාව. මැදවී පසුවන පෞද්ගලක ලේකම්වරයා සිය ආජිපත්්‍යය නිවස පුාබෝත්තාග නමින් තම මතතිටම තයන්දු තිීරණ ගන්නා අන් අය කිරීමට පෙළවෙන. තම මතියටම තයන්දු තිරණ ගන්නා. අන්න අය කිරීමට පෙළමෙනදේ කිරීමට ෘස්තාාගන්නාම් බවකි. ඉට පස පුතාලගෙන් ආන්න පුළුවන් ගැටුම් අවස්ථා ගොඩ නැගීමට ප්‍රධානු චරිත දෙක. ප්‍රියංගනීගේ චරිතය සහහිල්ලාගේ චරිතය ප්‍රධාන වශෙන්ම වඩා ප්‍රබලව නිරූපණය වී තිබේ. නටේ ගැටුම් අවස්ථා ගඩ්ඩනගීමේදීම චරිත දෙක ප්‍රධාන වී ඇත. හිරඩාගේ සීනය පියංගනීගේ ජීවිතය කේදවාචකවීම ගැටමේ ප්‍රතිඵලයයි. ඉරිබඳ තව චරිතයක් තම ඇපුතේ කරුණා රත්න. හරි තාත්තා නේද සුභවාදී චරිතයක්. ියංගනගේාවෘතිය සංගම් නායකෙක්. අසුභවාදී අදහස් උපේක්ෂාවෙන් බැහැර කිරීමට පෙළබෙනවා. සුබවාදීව සමාජ තේරුම් ගත් පුද්ගලයේේකි. ප්‍රියංගනයේගේ ගැටලිවේ ස්වභාව හොඳින් තේරුම් ගත් ආදරණන පියකි. දරුවන්ගේ සිතුම් පැතුම් තේරුම් ගැනීමට හැකි දයාබර පියකි. ඉර්වස සෙසු චඩති තියෙනවා සම්පත් නේද සම්පත් ඇවිල්ලා පියංගනීද පන්තිය සිටින ඒගේ විශේෂ මිතුරෙන්. බස සුසිලා සම්පත්ගේ මාවව පියංගෙනගේ නැටුම් ගරවරිය පියන්ගෙනගේ දක්ෂතයා හොඳින් අම්මට වඩා හඳින් තේරුම් ගත් ගුරුවරයා ඉ පසහරණ පාල පයශිෂත්ය දිනා රාජකී විද්‍යාට පැමිණි ශිෂ්‍යයෙක් පස්සෙ ජාගත් පොහොසත් පලොක දර්ුවය කුසස්පේශිෂෂයෙක් ටක් හිල්දාගේ සහකාරය ඇතුළියානය ශ්‍රියා පියදස. ඒඟතාවවඉන්න චරිත ශාස්ත්‍රක කියන්න ගෝලයා ටිවෂන් පොල අයිතිකරු පොලිස්කාරයා ටිවෂන් මස්ට මඟගල් කප්පුවා විදේශ සවදේශ මත්ද චූර්ති චන්න පියගගේ ෙස ිත්‍ර මිතර ඔන්න ටක තමයි ඉරිපස්ථ ප්‍රශ්්‍රය කන පුදධාලග මේක ර්ශනවාරක කිය යත්තෙනවාද. මේකෙ පුතේ දර්ශනවාර දහයයි මේ දර්ශනවාරද අහිටපසය හන්න පුළුවන් පළමෙන් දර්ශනය පෙන්නුම් කරන්නම් කුමුණ ස්ථානයක්ද. හි ඉටස හන පස්ස වන දර්ශනය පනු පසන දර්ශනය ඉස්ථාන මොකද හිල්දාගේ කන්තර වන්නේ වගේ මොක්හට ර්ශනයක ස්ථානය හනපුලයි වගේ බලමු පළමනි දර්ශනය කී දවස්සවේ දෙවනි දර්ශන නැටුම් පත්තිය නැටුම් පන්තිය සවස නැටු ගර ර ෙදරගේ රහ තුර න්නට පස තුව දර්ශනය පියංගනීගේ ගෙදර හතුරන දර්ශනය සම්පත්ගේ ගේෙදර පස්ස වන දර්ශනය හිල්දාාගේ කන්තෝරුව හයවන දර්ශනය පති පල පිට වනද. අතවන දර්ශනය පියංගනිගේ ගෙදර අටමන දර්ශන ටවෂන් පන්තියේ නහාවන දර්ශනය පාසයේදී දහවන දර්ශනය අවුදු හත හත්තාකට පසු. ඔන්න වගේ අවස්ථාටික මතකතියානය යන්න එපස නාට්‍ය ැටුම් අවස්ථාාවනවද ගැටුම් අවස්ථාල යන්න කියලා ඉඩවා ඉට පස්සේ ප්‍රධාන ගැටුම පියංගනී සහ ඇගේ මාව හිල්ද සහ කරනුව අතා අතර ඉ ප්‍රියංග නිසා සාම්පත් අතව පලවෙනිීම ගැටුපු තමයි පියංග නිසා හැගේ මාව අතර වන ගැටටුම බස හිල්ඩා සහ කට්ට අඩිය අතර පියංගෙනගේ මවසා පාසැල්ල මුන්න්නතර පියංගෙනී සහ මාරඉන්නත සනපාසා සම්පත් විදේශසාහ කපුවා අතර කපුවාසා ඉල්ල අතර. ඔය වගේ සෙසු කෙටුම් හැතිවන අවස්ථාති නි පස නාටේ ප්‍රබලතාමන්වද ප්‍රබලතා දෙකක්ල නකකිවත් නාට රචනේ ලෙසගත් කර තේමා විතා ප්‍රබලයි එමෙම කාලෝචිත. ඒ වන පපුර වැඩිහිට පරපුර පරිබෝජනවාද සමාජයහා ගැටීමේදී සිදුවන කේදවාචක මනාව පල් බිබු කරනවා. එගේ මේ දුරවල තා ත වන පත් නෑ නාටික නවා ෙටි දර්ශන හැස වලගේ දුර්රල දකක් හන්න පුළුවවා කෙට දර්ශන රැක්ක යදාගන බීම එමගේ නාටම ඒක අත්වය බිදියන්. කේන්දී කතා පූතර එතරම් අදාානතයවස්ථාාව නිරපණයන් පැවතීම. ස්වභාවක සංවාධහා ක්‍රියා නිරූපණ අවස්තාවන් එකවර්ම නරථනහා සංගීතම නිරූපණයක් බවට පත්කිරීම. ඉට ස්සේ නාට සධර්මයහාන් නොගරපන අයුරින් ශාස්ත්‍රකල් ටියෂන් පොළවැනි ඒවා දිරිපත් කිරීම. බ සංවාදා අවස්තාා නිරපන ගත්තලද නාට ෝච්ත භාාවය බහසේ දුරුවලොව පැවතීම. අවරුදු හත්තකට පසුව දහවන දර්ශනය දිරිපත්කිරීම. නාට්‍යම භාාවය හහින කරන දර්ශනයක් පීමට හතන මේ බතමියක එකට එන්නවොනේ අරුදු හත්තකට පසු දහවන දර්ශනය දිරිපත්කිරීම නාට මේ භාාව හහිනවමන දර්ශනයක් වීම. ඉට බස්සේ ක හත්ත වෙන්න ඕනේ අටනේ චරිතැකව නිරපණය තුළින් පුද්ගර ස්භාවය හළ දරවීමට ඉඩ හරනවා වෙනුවෝට. රෘජුවය චරිත තම ස්වභාවයන් ගැන පකාශ්ක සංවාධ කණ්ඩයදීම සන්නනාට්‍ය රස හිනවීම පස්සෙ හිල්ඩාගේ චරිතය සහපියංග නිගේ චරිතය තාර්කානකොළ භාාවවින්දි්‍රි පත්කිරීම මැනවෙන් සිදුවී නැතිව. මේකෙන් පුතාලා දුරරතා දෙකක් ප්‍රබලතා දෙකක් පාඩංකරගෙන යන්න ම සැවස්ථා නිරූපන. අධ්‍යාපනක පීඩනය යවුනත්වය වටහනෝ ගැනීම බලහත්කාරය උදහනයක් ගතොත් දාගත් සාරණපාරවැනිය අවස්ථා එපස් ප්‍රියගනද නැටුම් පන්ති නවතා ැඩිලෙස ිරුම් ක්‍රියෝටි යොකිරීම ටෂන් ලබාදීම කියන අවස්ථාන රූපන අපට දකින්නර පුළුවව අවස්ථාන රූපන ැවොත් ඉට පස්සේ සියෝජිත විවාහයි කියන්නෙත් ඒ වගේ කසුදෙසා විදේශගේ පැමිණීම හරි එපස රංග ශෛලිය. ගේ රංග ශෛල්ලියය ගැන අයුවොත්තයහෙම මෙන්න මේටික කියන්න ඕන. මෙහි අවස්ථා නිරූපණයන් කිහිපයක් දක්නට ලැබේ. එම අවස්ථා නිරූපණයන්නේ චරිතහා ක්‍රියා නිරූපණය බොහෝ සෙහින් ලෝකධර්මීය ස්වභාවයක් ගන්නා අතරම ඇතැම් අවස්ථාවලදී නාට්‍ය ධර්මි ලක්ෂුද වේ. නාට්‍ය ආරම්භේ ඇතැම් දර්ශනවලදී විවිත ගීත සහන අර්ථන කොටා සොදාගෙන තිබීම. අ එක සයික නාට ධර්මී වෙනවා පොඩ්ඩක්. නාටි රංගන ගොඩනැගන්නේ බෝටෝල් බෙස්ට්ගේ රංග ශෛලිය යියේ යයම් අංගලක්ෂණල අභාසයක් ලබමිනි. එනම් වේදිකා පසතලාබම වීම සංගත උදා ගැනීම කෙටි දර්ශන ෂනිික වෙනස්වීම එහි නරුණනිල් රංගනයන් පමණක් හොවා දැක්වීම අදහස් ප්‍රකාශනය සඳහා ගීත සසා නර්ථනය යොදාගැනීම රංග ශෛලී ලක්ෂණ ලෙස සඳහන කළ හැක. පුතාලගෙන් අග අහන්ඩ පුළුවන් නාටිය රංගනය ගොඩ නැගෙන්න්නේ මොුණ රංග ශෛලියයට අනුවෝද කියලා. බෝටෝල් බෙස්ගේ රංග ශයිලයට අනුව තමයි පුත්තේ මේක. ඉදිරිපත් එන්න ඉර් පස්සේ ආනුෂංගික අංගභාවිතය සංගීතය අර්ථනය සංකේ තාත්මක පසු තල කොඩා සොදා ගැනීම රංගා ලෝකයේ භාවිතය තුළින් අවස්ථාති යුරු කරමීම මවා පෑමි සිදු කරනවා. විකෘති නාට්‍ය සමස්තයක් වශයෙන් විචාරයට ලක්කිරීම. බල මොකද පොඩ්ඩක්ඇටයෙන් විකෘති නාට්‍ය තුරින් නූතන තරංකාරරි මාජය අධ්‍යාපනය ස්ොභාවය සහහි මධ්‍යාපනයේ බොහෝ යවුණන ජවුරන්ගේ ජීවිත කේද වචාය බවට බවට ඇති අුරු පකාශවේ. පියන්ගෙන ජගස් සරන්නපාලයන චරිතවරය මනාව පිළිමිබ වේ. එසේම බොහෝ දෙමවපියන්ගේ තමමා පේක්ෂාවන් ඉටු කර ගැනීමු සඳහතම දරුවන් බිල්ලට දෙ නරුද විියධ ආර්ථිකයන් විවෘතා ආර්ථිකයත් සමගාසීමිත බෞතික සම්පත්වොරින් පිරිුණු විධත තාන්න මානවරින් පිරුණු ජීවිතයක්ඇ සමාජ ොමව ඇති අරුද නාර්ටිතුලින් පකාශව. ර්තමාන මධ්‍යම්පාන්තික පවුලක් කේන්ද කර ගනිමින් කෙටි අවස්ථා නිරූපණය අත්සකෙන් යුක්ත පෙර රච්චනා කර ඇත. අධ්‍යාපන ක්‍රියාවලී ඇති විෘතිතාව පෙන්ඩීම සඳහා නාටිට ගීත කොරස්ද යොදාග නැත. මේක තින ගීත ගීත නොෝදැෝට ියුෂන් ගීතය විභාග විභාග්‍ය ගීතය එසේම නාට්‍ය තුළ සාස්සකරගේ අවස්ථාව ටයෝෂන් පොලවෙන අවස්ථාවලින්ද නූතන සමාජයේ ස්වභාවයන්ගේ ප්‍රතිරූපය ඉදිරිපත් කර ඇත. නිදාස් රංග ක්‍රමයක්. වි ති බේ පසත අවම වශයෙන්ද ස්ථානයේ වෙනස්කම් වචර වලින් ො බෝඩ් එකකින් පෙන්නුම් කරනාතට සවභාවික සංවාධහා චරණ සර්කානුකූල චරණහා තාාලාන කූල සංවාද ගීත ගානයන් යන සියල්ල සම් විස්ශ්‍රතව යොදාගනිමීම රංගණය ගොඩනනාාගෙනනත. සංගීතයයා අර්ථය ොදා ගැනීම තුරින් නාට රංගන තුළ ඇති ඒකාරත මගහරවාගෙන ඇති බව පෙන මේ නාටටි බාලනකට හරි ඇවි විධාකාර හර ලස්සන ගීත විජධ තාාලවලට. ත එනවයි ොට අපිට එක බලන්නටිකක් ආශර්තන ඒකාරි බවක් නැහැ ඇඳුම් පැළඳුම් අංගරච්චනේ ලෝකධර්මය බැව සාමාන ස්භාවයක් ගන්නා අතර පස්තලද ඒ ඒ අවස්ථා සංකේතාත්මක යෝදාගෙනැත ඇඳුම් පැදුු යෝදාගෙනැතය ආකාර විස්තර කරනකිවුවොත් පුතාලියන්න ඕන සාමාන්‍ය ලෝකධර්මී ආකාරයට තමයි මේකේ සියලුම දෙනාගේ ඇඳුම් පැළදුුම් නිර්මාණය කරලතියෙන්. ඉ සෝමතතා සුපසින්යන් විසින් නිර්මාණය කරලද වෙනත් නාට්‍යමනනාවාද. ඔපිවෙෙන්න්න පුංචිපටදන් තෙේර ඒ ാලකුත් ේ ඕ පොතේති එයෙනවා මේ අන්තිම පිටුවක් මෙන්න මේ විදිහට. මේක ඇඳුම් සහ වේජකා සැරසිල් නිර්මාණය සරත් සරසේන. සංගීත නිර්මාණය සෝමලතා සුබසිංහ. එමා චලසිංහ ටිලලානය අනසිහ.ඉ පස්ස බට බටහිර බෙරවාදින තාරූප වාදනට ක්‍රෂස්ටෝපර දස. නැටුම් නිර්මාණය සෝබලතා සුබසිංහ. නැටුම් ලනුව ග්‍රග ේ වාක්න. න්ද නැටුම් නිර්මාණය සහපූුණුව සේනවලවේ. රංගා ලෝකයේ මහින්ද ඩයස් අධ්‍යක්ෂණ සහහිති ලක්කබේසින් රච්චනය සහධ්‍යක්ෂණ සෝමලතා සුබසින්. මේකින් බපුදතාල හොඳර මදක්තියයාගන රංගා ලෝකයේ මහින්ද ඩයිස්. ඇඳුම් නිර්මාණය හා සැරසිලි සරත්සූරසය ඒ ප්‍රශ්න දෙක ප්‍රධාන ප්‍රශ්න දෙකක්. රංගාලෝකය මහින්ද ඩයස් ඇඳුම් හා බේධිකා සැසි නිර්මාණය සරත් සූරසේන කියන ප්‍රශ්න දෙක ප්‍රධානයි මේකේ ඉතුරේව අපි රජ්චනය සහධ්‍යක්ෂණය කතා කළ ඉතුරේවා පොඩම් අතකතියානයන් ී තවත්ටිකක් අපි කතා කරම එතුමිය සහභාගි වෙච්ච නාට්‍ය පිළිබඳ පුතාලගේ මෙහය ප්‍රශ්නයක් අහනවා මෙතුමිය පළමු වරට මහජන දර්ශනයක් සඳහා ඉදිරිත් වෙච්ච නාටට ද නාට්‍යත් දෙක මොකක්ද කියලා පලෝට හඟපේ නාට්‍යෙක මොකද කියල හන්න පුලුව ඇතවට පුතේ එතන ති නොගහන් පපොතේ පිටු අන්තිමම අන්තිම කවර කවර අනි පැත්ත බලන්න මෙන්න මේක. නාට්‍ය දෙක තමයි එල්ලොව ගිහිම්මිලවාවා සහරත්තරා. මොද රහගන්න මෙතුමිය සිංහල වේජිකාවට පිවිසි නාට්‍ය දෙක විශිවිද්‍යාල ඇත්තමස හැටේකේද ශීලකා විශුදධාන් ස්ති ප ාද අය සිංහල වේදකාඩ පිවිසේ මහචා දිර්ීද සාචන්දයගේ එල්ලවගේහි මෙලොවා සහ රත්තරම් நாටදයතුළින් නාට දෙක අනවා උනා අයාගන්න මෙතුමිය සිංහල වේදිකාට පිවිසි නාට්‍ය දෙක තමයි එලවගේ මෙලොවා සහ රත්තරන් කියර නාටි දෙක.ඉට අමතරවතුමිය නරිබෑන මදුපුත්තු හිරනැතිලොව චරිවයන කියන වේදකානட்டிිවලරඟ පාලා තියෙනවට ේ මේ ටික බලාගන්න ඉඩට බසේ අවුරුදු දෙකයි තවම ඇවිල තියෙන්නේ ප්‍රශ්න විකෘති ට්ටයෙන් දෙදස් දාහත දහටේනේ අයි දහන මේ පුතාලා විස්සනෑ විසයක පුතාල තම ලට නති අපි දෙදස් දාහත දහ නමය කිය ඒක අප පාර්ෂනටික්ක ඉල්ලඟ කොටසිෙන් සාකච්චා කරම් අයි බෝවන්ටතේ